ක්‍රිස්තුන්තුලමා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි බොහෝ පැහැදිලිව දකිනවා ජේසුස් වහන්සේ උන්වහන්සේගේ සේවාවට උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට කැඳවන ඕනම කෙනෙකුට උන්වහන්සේ කියනවා බොහෝ පැහැදිලිව ප්‍රකාශ අපි සූදානම් වෙන්න ඕන අපි උන්වහන්සේට වඩා අපේ අම්මට තාත්තටවත් ආදරය කරන්න බෑ උන්වහන්සේට වඩා වෙන කිසිම දෙයකට ප්‍රමුඛතම දෙන්න බෑ උන්වහන්සේ ඒ ශ්‍රාවකත්වය සඳහා ඉල්ලන දේ හරි අමාරුයි අසීරුයි කියලා අපිට දැනෙන්නට පුළුවන්. උන්වහන්සේ කියනවානේ නගුලට අත තියලා ආය ආපසු හැරිලා බලන්නට බෑ. ඔබ සූදානම් වෙන්න ඕන ඔබේ ජීවිතයේ හැමදේම උන්වහන්සේව කරගන්නට. අපේ ප්‍රේමන්තිනි ලස්සනම දේ තමයි අපි ජේසු වෙනුවෙන් හැමදේම අතාරිනකොට ජේසු ඒ වගේ අපිට දස ගුණයකින් දෙනවා. අපි අතාරින තරමටම අපි පිරෙනවා. හැබැයි අපේ ජීවිතයේ ඒ අපේ සියලු අවශ්‍යතාවන් වලට අපිව පුරවන සමිදානන් උන්වහන්සේගේ ආදරය තුළ අපිව බලවත් කරනවා ශක්තිමත් කරනවා හැම මොහොතකම අපිව සුවපත් කරනවා. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. මේ පූර්ණත්වයේ ගමනට ගිය මම ඔබට කිව්වා අපි පූර්ණත්වයේ ගමන කරන යාළුවයි. ඒ නිසා අපි උන්වහන්සේත් එක්ක මේ තියෙන පියවර අපි ඉදිරියට යන්නට ඕන. එහෙම යන්නට ඕන ප්‍රේමවන්තේ. අපේ ජීවිතේ. ස්වාමීන් වහන්සේත් එක්ක මේ ගමන යන්නට ඕන. උන්වහන්සේගේ ආදරය තුළ යන්නට ඕන. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවයි කියලා සමරමින් මේ ගමන නියැලෙන්නට ඕන. ඒ නිසා බාගෙට ගිහිල්ලා හැරිලා එන්න බෑ. කරදර එනකොට බාධක එනකොට ප්‍රශ්න එනකොට දාලා දුවන්න බෑ. අත ඇරලා දාන්න බෑ. ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකත්වය මගින් නතර කරලා අත ඇරලා දාලා බාගෙට යන ශ්‍රාවකත්වයක් නෙමෙයි. ඒ මරණය දක්වා උත්ථානය දක්වා යන ශ්‍රාවකත්වය. ඒ නිසා උන්වහන්සේගේ සැබෑ ශ්‍රාවකත්වයට සාක්ෂි දරන සත්‍යවාදී ජනතාවක් වෙන්නට උන්වහන්සේද අපිට ආරාධනා කරනවා. අපේ ජීවිතවල උන්වහන්සේට සාක්ෂි දරන උන්වහන්සේගේ ආදරයට උන්වහන්සේගේ සමාවට උන්වහන්සේ අපට දෙන්නා වූ ඒ ආශිර්වාදයට බලයට ශක්තියට රැකවරණයට මේ හැම දෙයකටම අපිට උන්වහන්සේ ආරාධනා කරනවා සාක්ෂි දරන්නට. ඒ සාක්ෂිය තුළ අපි තව තවත් උන්වහන්සේ බලවත් කරයි ශක්තිමත් කරයි අපි ආදරෙන් කරයි. ඒ නිසා ප්‍රමාණයෙන් අපි උන්වහන්සේට අනුගාමී වෙන්නට පොරොන්දුවක් ගත්තා. අධිෂ්ඨානයක් ගත්තන නගුලට අත තිබ්බන ආය හැරලා බලන්න එපා. මොන ප්‍රශ්න ආවත් මොන කරදර ආවත් ජේසුව දාලා යන්න එපා. මොන දේ වුණත් කොයි දේ වුණත් කොයි දේ ජීවිතේ මොන විදියට සිද්ධ වුණා ජේසුව දාලා යන්න එපා. ඔබේ ජීවිතේ මොන තත්ත්වයක ඔබ හිටියත් ජේසුව දාලා යන්න එපා. මොකද උන්වහන්සේට පුළුවන් ඔබේ වැටීම නැගිටීමක් කරන්න. ඔබේ මරණය ජීවනයක් බවට පත් කරන්නට. ඔබේ දුක සතුටක් බවට පරිවර්තනය කරන්නට. ඔබේ කඳුල සිනහවක් බවට හරවන්නට උන්වහන්සේ පුළුවන්. ඒක අපි විශ්වාස කරමු. උන්වහන්සේ පසුපස යන සැබෑ වූ ශ්‍රාවකයන් බවට පත් වෙමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.